සුබුදැස්සනක්. කාලගුණ තත්ත්වය පිළිබඳව උදැසනීම කතා කරන්න ඕනේ කියලා අපි හිතුවේ සුමිත්. මොකද ඊට ප්‍රධාන කාරණා කීපයක්ම තියෙනවා නේ. මේ දිනවල පවතින දවස පුරාම කඩින් කඩ තියෙන මේ වර්ෂාපතේ නිසා රටේම නේ සාමාන්‍යයෙන් එක් කාලයක් ගත්තොත් යම් යම් ප්‍රදේශවලට විතරයි ලොකු වැස්සක් තියෙන්නේ. හැබැයි මම හිතන්නේ තිරිකුණාමලේ උතුරු නැගෙනහිර ප්‍රදේශයට ඇරෙන්න අනෙකුත් බොහෝ ප්‍රදේශවලට තැද්ද වැසි වැටෙනවා. ඒ නිසාම සමාජය තුළ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ පුංචි දරුවෝ ඇතුළු තරුණ වැඩිමහල් හැමෝටම මේ පුංචි පුංචි රෝගාබාධ පැතිරීගෙන යනවා. ඒ පිළිබඳව උනන්දු වෙන්න උදෑසනි මේ පිළිබඳව මතක් කරේ ඔබේ නිරෝගීභාවය ඔබේ ජීවිතය සුන්දර කරන නිසා. සාමාන්‍යයෙන් අපිට ඕන සැප සම්පත තිබුණත් නිරෝගීකම නැත්තම් අපේ ජීවිතේ සම්පූර්ණ නැහැ. අපිට ඒක දරා ගන්න බැහැ වගේ කාරණයක් තියෙනවා. ඒ නිසා කාර්යාලයේදී නිවසේදී දන්න කියන කවුරු හරි කෙනෙක් මුණ ගැහුණත් සුමිත් ඒ තරම් හොඳ සුව පහසුවේ නිරෝගී බවකින් නෙමෙයි ඉන්නේ නේ. ඉතින් අපි හැමෝටම අපේ නිරෝගීභාවය පිළිබඳව කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඔබේ කෑම බීම ආහාර පාන නිවසේම සකසා ගන්න පුළුවන් තරම් ඒවා පිරිසිදු ආකාරයෙන් සකසා ගන්න, නිවසේදීම සකසා ගන්න ආහාර, ජලය විශේෂයෙන්ම Tamanගේ දවසේ අවශ්‍යතාවයෙන් යොදා ගන්න කියලා අපි ඔබට උදෑසන ඔබට තියෙන ආදරය නිසා මතක් කරනවා. සිතාර ඇත්තටම මේ අර නිරෝගීකම කියලා මතක් කරනකොට මට මතක් වුණේ දැන් අපේ රටේ විශේෂයෙන්ම මේ ආහාර සංස්කෘතිය එක පැත්තකින් දැන් අර වර්ෂාවත් එක්ක ඇති වෙන තත්ත්වයන් එක්ක යම් යම් රෝගාබාධ පුංචි රෝග තත්ත්වයන් ඇතිලා උදෙනෙක් පීඩාවට පත් වෙලා ඉන්නවා. එකක් තමයි මට මතක් වුණා මේ සිතාර මේ අපේ රටේ රාත්‍රියට බොහෝ වෙලාවට අර එක සංස්කෘතියක් නිර්මාණය වෙලා තියෙනවා. ඒකට සාමාන්‍ය කියන ඔබ අපි අර කොත්තු සංස්කෘතිය. ඒක ඇත්තටම මහා පුදුම දෙයක් වෙලා තිබෙනවා රටේ කිසියම් ආකාරයකට කුමන තත්ත්වයක් මත එහෙම වුණාද කියන එක අපි දන්නේ නැහැ. නමුත් විශාල ව්‍යසනයක් සහ විශාල සෞඛ්‍ය හානිකර තත්ත්වයක් රටේ උදා වෙලා තිබෙනවා මේ යම් ආකාරයකට මේ අපේ රටේ තිබුණු ආහාර සංස්කෘතිය බිඳ වැටීම. එක පැත්තකින් අතීතයේ තිබුණු ආහාර සංස්කෘතිය සංකීර්ණ ආහාර සංස්කෘතියක්. නමුත් සරල ආහාර සංස්කෘතියක් බවට අදපත් වෙලා තිබෙනවා. අපි කියන්නේ සාමාන්‍ය සෝටිස් එකක් කාලා කෙටි ආහාරයක් කාලා ජීවිතයේ මේ උදෑසන බොහෝ වෙලාවට කුසගෙන නිවාගන්න. හරි ගැටලුකාරී තත්ත්වයක් මේක උදා වෙලා තිබෙන නිසා අපි විශ්වාස කරනවා මේ ගැන හොඳ අවබෝධයක් දැනුමක් ඔබට ඇති. පුංචි දරුවන් මේකට පුරුදු පුහුණු කරන්න එපා. උදෑසන පුංචි දරුවන්ට මෙවැනි කෙටි ආහාරයක් ලබා දීම හරහාගේ සෞඛ්‍ය අනාගතේ කොතනද තියෙන්නේ. ඒ නිසා ටිකක් අපි මතක් කරනවා ඒක ටිකක් හිතන්න කියලා උදෑසන. ඔව් ඔබට දැනුම අවශ්‍ය ප්‍රමාණයට එහා ගිහිලා අපි උදෑසනින් හැමදාම ලබා දෙනවා. සියත උදෑසනත් සමග එකතු වෙලා ඉන්න ඔබට. ඉතින් ඔබේ ජීවිතේ නිරෝගීභාවය වෙනුවෙන් යහපත වෙනුවෙන් දියුණු වෙනුවෙන් ආධ්‍යාත්මික ජීවිතය සරු කරගන්න බොහෝ දේවල් බදාදා දවසේ සියත පියුම් ගෙල්ලුවත් අපි සූදානම් කොට තිබෙනවා. ඒ අතරින් සුවිශේෂී ලෙස අපි මතක් කරනවා අද දවසේ සුබ දවස සාමිතුමා සමගින් අපි ඔබට පිළින කරන්න සූදානම්. ඉන්පසුව ඔබේ මනසේ නිරෝගීභාවය පිළිබඳව අපි හෝමාගම සෙත් පාරම්පරික රෝහලත් සමගින් කතා බහ කරනවා. වගේම සුබිත් නිරෝගීභාවය සම්බන්ධයෙන් තවත් සුවිශේෂී කතා බහක් ඔබේ ජීවිතයට එකතු කරන්න අපි සූදානම් වෙනවා සුබිත්. ඔව් ඒ වගේම අපි ඒ අතරතුර ඔබ දන්න හැමදාමත් පෙරවරු 9ට මයිමිසා ෆෙන්සිය ගෙදරට ඉල්ලන්නට දෙක මනත් ආරාධනා කරන දෙවස් අපි පෙරවරු 10ට සුපුරුදු විදිහටම සිතාර සඳහන් කළා. අද හෝමාගම සිත පාරම්පරික රෝහල සුපුරුදු විදිහටම සුවාරණ විශේෂාංගය තින්න කරලත් පෙරවරු 10ට අපි සූදානම්. හොඳයි විශේෂයෙන් අර මම මතක් කරේ ඔබේ නිරෝගීභාවය වෙනින් අපි වැඩි ඉඩ කඩක් අද දවසේ වෙන් කරනවා කියලා. අද සිට අපි ඔබට සුවිශේෂී නැවුම් අත්දැකීමක් ඉල්ල කරන්න සූදානම්. Me and my style තුලින් විශේෂාංගයක් ඒ හරහා අපි ඔබේ නිරෝගීභාවය සම්බන්ධයෙන් තමයි කතා බහ කරන්නේ. එහෙමනම් මේ සියලු අත්දැකීම් ඉද දරා ගන්න ඔබට අවස්ථාව තියෙනවා. එන්න අපිත් එක්ක එකතු වෙන්න සජීවීව අපේ මැදිරිය දුරකථන අංකයට කතා කරන්න. ඔබේ ජීවිතය යහපත් වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි මෙලෙස සටහන් කරනවා සුබ දවස. අද සුබ දවස තුලින් ඔබ දන්නවා බදාදා දවසේදී ඔබ මුණ ගැහෙන්නේ විශ්ව ශක්තිය ගුප්ත විද්‍යා ජ්‍යොතිෂ ශාස්ත්‍ර විශාරද වාස්තු උපදේශක සාමසූරිය සාමවිනිසිරු කීර්තිසී ජනරංජන දේශාභිමානී ශ්‍රී විද්‍යාකාලී උපාසක සාමිකාලිකනරත්නම් අපේ පූජකතුමා සාමිතුමා. ඉතින් අපිට අවසර දෙන්න ඔබ වෙනුවෙන් සාමිතුමා පිළිගන්න. අයිබෝවන් සුබ දවසක් සාමිතුමා. අයිබෝවන් දරුවනේ සුබ දවසක් වේවා. හොඳයි විවාහයේ වැදගත්කම ගැන අපි දිගින් දිගටම කතා කරා. ජ්‍යොතිෂය සහ වාස්තු විද්‍යාව කොහොමද විවාහය තුලින් ගලපා ගන්නේ නිවැරදි ආකාරයෙන් කියන කාරණේ සම්බන්ධයෙන් අපි කතා කරා. ගිය සතිය වෙනකොට අපි සිංහ ලග්නයට කොහොමද Tamanගේ සහකරුවා හෝ සහකරිය තෝරාගන්නේ, පොරොන්දම් බැරීමට එහා ගිහිලා මොනවද ගලපා ගන්න ඕනි කියලා අපි අද කතා කරා. සුමිත් අද කතා කරන්න වගේ ලක් නේද? නෑ. තාම නෑ. සමිතුන්ට අපි ගිය සතිය කතා කරේ සිංහ ලග්නය. අද අපි ආරම්භය අනිත් ලග්නයට, කන්‍යා ලග්නයට. හොඳයි කන්‍යා ලග්නයේ සම්බන්ධයෙන් අර මම කැමති සාමිතුමනි අපි මට මතක විදියට වාස්තු විද්‍යාව ගැන කතා කරනකොට අර ලග්නයට අනුව කොහොමද ඉඩමක් නිවසක් තෝරාගන්නේ කියලා ප්‍රධාන කාරණා කතා කරා පොදු කාරණා. කන්‍යා ලග්නයට කොහොමද විවාහය සම්බන්ධයෙන් පෙන්눔 කරන කාරණා ජ්‍යොතිෂයේ. ආයිබෝම් මහ පින්වත් දරුවනේ. ඔව් කන්‍යා ලග්න කියනකොට මේ ලග්නේ විවාහ ජීවිතේ පැත්තේ එක ප්‍රශ්නකුත් තියෙනවා පාපාතිපතිකේ පැත්තෙනුත් එක ප්‍රශ්නකුත් තියෙනවා මොකද කන්‍යා ලග්නට 7 වෙනි ස්ථාන විවාහ ස්ථානාධිපති ගුරු ඒ ගුරු ග්‍රහත්මා තමයි මෙයාට පාපාතිපතියට ක්‍රියාත්මක වෙන්නේ පෙර ආත්මේ අපි කරපු වැඩි වලට මේ ආත්මේ දඬුවම් ලබා දෙන ග්‍රහත්මයක ඇටියට අපිට සඳහන් කරන්න පුළුවන් ඒක පොදු ලක්ෂණය ඒ නිසා සාමාන්‍යයෙන් කන්‍යා ලග්න උදවි මේ පැත්තේ විවාහ ජීවිතේ පැත්තේ ගොඩක් පරිසම් වෙන්නට ඕනේ කියන එක තමයි කියන්නේ. දැන් එක එක ලග්නට එක විදිහ වෙනවා. අපි කියමුකෝ ඍෂභ ලග්නට අපි උදාහරණයක් කියනවා නම් බය නැතුව විවාහයක් වෙන්න පුළුවන් ක්‍රියාවක් තියෙනවා. මොකද අත්වෙනි ස්ථානාධිපති කුජ නිසා කුජ මංගල ග්‍රහය නිසා හොඳ විවාහයක් වෙන්න පුළුවන් කියන එක බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි කන්‍යා ලග්න උදවිට එහෙම බලාපොරොත්තුව තියාගන්න බෑ. පොඩ්ඩක් බුද්ධිමත් විදියට අපි ඒ විවාහ ජීවිත ගත කරන්නට උත්සාහ කරන්න ඕන. උදාහරණයක් කියලා පාපාතිපති ගුරු හත්වෙනි ස්ථාන විවාහ ස්ථාන ගුරු පාපාතිපති කියන්නේ පෙර ආත්මේ අපි කරපු වැරදි වලට මේ ආත්ම දනුවන් ලබා දෙන ග්‍රහ මොන වැරදිද විවාහ ජීවිත අපි පෙර ආත්ම කරපු වැරදි වලට පෞල් ජීවිත වැරදි කරනවා සමහර උදවිය. දැන් උදාහරණ මම කියන්නකො පුරුෂයා ස්ත්‍රී ස්ත්‍රී වෙන සම්බන්ධ ඇති කරනවා පුරුෂයා ස්ත්‍රී ඉද්දී වෙන ස්ත්‍රී එක්ක සම්බන්ධ මේවා තමයි පව කියලා කියන්නේ. ඒ වගේ පව මේ ආත්ම මෙයාලට බලපානවා කියන එක තමයි සඳහන් කරන්නේ. නිසා අපි දෙවියන්ගේ ආශිර්වාද ලබාගෙන ඒ වගේම හොඳටම පොරොන්දම් බලා විවාහ කරගත්තොත් ඒ අපල මෙල්ල කරගෙන පුළුවන් වෙනවා. ද 70 වසරේ මාපුතේ මේ කොහොමද මෙල්ල කරගන්න ඕනේ කියලා කියනකොට අපිට කියන්න පුළුවන් අපි වාසනාවට පින් කර තිබෙයිද අපි දැන් මම කියන්න ආවන කන්‍යා ලග්න ඔක්කොම පව් කරා කියලා පෙරාත්ම වැරදි කරා කියලා. ඒ නිසා ඒවා වැරදි අදහස් හිතන්න එපා. එයාකින් අපි කේන්දරෙන් හොයා ගන්න පුළුවන් වෙනවා. මොකද මේ ගුරු ග්‍රහත්ම 7 වෙනි ස්ථාන ගුරු ග්‍රහත්ම ලග්නට 3 වෙනි ස්ථාන හෝ 6 වෙනි ස්ථාන හෝ එමලා ලග්නට 5 වෙනි ස්ථාන නීච වෙලා හිටියත් හෝ 8 වෙනි ස්ථාන හෝ 12 වෙනි ස්ථාන මන්ද වෙලා හිටියත් එයාලා පෙරාත්ම පව් කරලා නැහැ. පෙරාත්ම පින් කර වෙනවා කියන කොන්දර තේරුම් ගන්න ඕනේ. මෙන්න මේක තියෙන අපිට කැටගරි දෙවිදිහට යනවා. ඒ නිසා අපි හොඳට ඒක තේරුම් ගත්තොත් මේ ජෝෂය 70 බොරුද කියන කොට අඳුනා ගන්න. ගත්ත ගම සාමිතුමානේ එන මම පෙරාත්ම පාප පව් කරාද මම හොඳලෙන් ඉන්නේ පුරුෂයත් එක්ක මම විවාහය සම්බන්ධයෙන්ම වැරද්දක් වෙලා තියෙන්නේ නේ. නෑ එහෙම වෙන්න බෑ. පින් කරපු දේ ඕන තරම් කන්‍යා ලග්න උදවිය ඉන්නවා. රජ කරන උදවිය ඕන තරම් කන්‍යා ලග්න ඉන්නවා. ඒ හිඟන්න ඉන්න ඕන තරම් කන්‍යා ලග්න නේද? ඒ නිසා මේක අපි එහෙ විදිහට බෙදා ගන්න ඕනේ මම අතරම් පින්වත් කරනවානේ කියන එක හොඳටම තේරුම් ගන්න. මේක අදී වටිනා දෙයක් මම අද ඔබට කියන්නේ. එන අපි විවාහයක් කරගන්න ඕනේ වයසක දැන් ඉන්නවා නම් එහෙම නැත්නම් අපි ප්‍රේම සම්බන්ධ හෝ මූණ දීගෙන ඉන්නවා නම් නැත්නම් ඉදිරියට අපි විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා නම් එහෙම නැත්නම් විවාහ වෙලා ඉන්නවා නම් අපි පරිසම් වෙන ක්‍රමය මෙන්න මේකයි. දැන් ලග්නට 7 වෙනි ස්ථානාධිපති ගුරු කියන්නේ පාපාතිපති ගුරුගේ නැගත අපි හොයා ගන්නට ඕනේ. ඒක එක නැගත තමයි අපි කියන්නේ වීසාක නැගත, පුනාවස නැගත, සපුවපුටුම නැගත. ඒ නැගත් තුන. ඒ නැගත් තුනේ ඉපදිච්ච ඔබ සාකාරව හෝ සාකාරව විවාහ වෙන්නට එපා. හරි විවාහ වුණා. දැන් මොනවාද කරන්නේ? ගත්ත බෙරේ හන්තිමන ගහලා විවර කරන්න එපා. විවාහ වුණා. මොනවාද කරන්නේ? මේක පුළුවන් අපිට වාස්තු යෝගෙන් නැති කරගන්න. එහෙනම් වාස්තු යෝගෙ කියලා අපි කියනකොට මේ පාපාතිපති කියන ගුරු ඔබ ඊශානට අධිපති වෙනවා. දැන් මීන රාශිය කිය තමයි එයාගේ පාපාතිපති රාශිය. මීන රාශියට ස්ථාන ඇවිල්ලා ඊශාන කියලා අපි කියනවා. හරි සරලයි මේක. දැනගත්තොත් හරි සරලයි. දැනගන්න කාර්යය අමාරු. මූලික කාරණා. මූලික කාරණා. ඊශාන දිශාවේ යම්කිසි වාස දෝෂ නැති නිවසක ඉතියොත් අනිවාර්යයෙන්ම අපල කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙනවා. හරි. සාමිතුමනි දැන් අපිට දැනෙන්නේ විවාහ වෙන්න ඉන්න අයට යෝජිත විවාහයක් නම් මේක ගලප ගන්න පුළුවන්. හැබැයි ආදර සම්බන්ධයක් නම් කොයිතරම් ජන්නපත්‍රවල මෙහෙම නොගැලපියන් කිව්වත් කවුරුත් එහෙම කැමති නෑ නේ තමන් ආදරය කරන පුද්ගලයාව මේ වැනි කාරණයක් නිසා අයින් කරලා දාන්න මේ විවාහය නොකරගන්න. හැබැයි මේක වෙනස් කරගන්න පුළුවන් අපිට කාරණයක් තියෙනවා නේ වාස්තු වලින්. ඒක තමයි වැදගත්. ඒ නිසා බය වෙන්න දෙයක් නෑ කවුරුත්. කවුරු බය වෙන්න දෙයක් නෑ. මේකද මේක ඔබේ තියෙන ජීවිත ඔබේ තියෙන බාධා ජීවිත මඟ පෙන්වීමක් පමණයි. මේකම අපි ඔළුව උස්සේ තියාගෙන නටන්න ඕනොත් නෑ කියලා තමයි කියන්නේ. මේ මඟ පෙන්වීමෙන් ඔබ ගමන් කළොත් මං කියන්නේ අර ඊශාන දිශා අපි මොන විවාහ වුණා කාව විවාහ වුණ පුතේ අපිටම කියලා ගයක් තියෙන්න බෑ. අපි වේමණ්ඩක ජීවත් වෙන්නේ නැහැ. නැත්නම් කැලෑවේ කියලා ජීවත් වෙන්නේ නැහැ. අර නිවස ජීවත් වෙන නිවසේ දිශාව හඳුනා ගන්න. දිශාව හඳුනාගත්ත පංචබුද බල ශක්තිය ඔබට ගන්න පුළුවන් ගෙදරට. ඒ බලය ඔබ ලබා ගත්තොත් ඔබට සතුටින් සෞභාග්‍ය ජීවත් වෙන්න පුළුවන් කියන එක තමයි මගේ අදහස. හරි සරණයි මේක. ඒ නිසා කවුරුත් බය වෙන්න එපා. විවාහ වෙච්ච උදේ බය වෙන්නත් එපා. පෙරම සම්බන්ධ මොන දෙකකින් ඉන්න උදවිය බය නැහැ. බය ඔයන්න හරි වැරදි හොයන්න. ඔබේ නැකත මොනවාද කියලා හඳුනා ගන්න. හඳුනා ගන්න. ලෙඩේ හොයාගත්තොත් මේ පුතේ බේත් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් ඔබ දැනගන්න. හැබැයි ඔබ අලුත්ෙන්ම ඔබ පොරොන්දම් බලා විවාහ කරන්න මේක පුළුවන් තරම් අපි අයින් කරන එක හොඳයි. හොඳයි. මේ නැකත් උදේ අයින් කරන එක හොඳයි නේද? ඔව්. දැන් ප්‍රශ්න මොන දෙන්න නැතුව. ඔව් අපි මේ කතා කරන කාරණය සම්බන්ධයෙන් ඔබටත් දැන් ප්‍රශ්න තියෙන. ප්‍රංගෝ විවාහ වෙලා ඉන්නේ යම්කිසි විදියකින් ඔබේ ඊසාන යම්කිසි ප්‍රශ්න සහිතව නම් නිවස ගොඩනැගලා තියෙන ඔබ මේ කන්‍යා ලග්නේ නම් මේ පාපාධිපතිය සම්බන්ධයෙන් ඔබට අද දැනගන්න ලැබුණා නම් ඔබට හිතෙනදී මටත් මෙන්න ප්‍රශ්නයක් තියෙනවා කතා කරන්න ඕනේ කියලා. ඔබට අවස්ථාව තියෙනවා වාස්තු විද්‍යානුකූලව ප්‍රශ්න ගැටළු ඔබට තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් පමණක් අපිට ප්‍රශ්න යොමු කරන්න කතා කරන්න අපිට 0115299299 අපේ මැදිරිය දුරකථන අංකය ඔබ වෙනුවෙන් අපි විවෘත කොට තිබෙන්නේ සමහර. ඔව්. දැන් අපි විශේෂයෙන්ම අද කන්‍යා ලග්නය පිළිබඳව අවධානය යොමු කරන නිසා සාමිතුමනි දැන් සිතාර සාමිතුමා සඳහන් කරනවා දැන් ඊසාන දිශාවේ යම් ආකාරයකට වාස්තු දෝෂ නිරවුල් කරගන්න ඕන කියලා. සාමිතුමනි දැන් විවාහයක් කියන්නේ දෙන්නෙක් අතර සිදුවන දෙයක් නේ. ඒතර එක්කෙනෙක් යම් ආකාරයකට මේ වගේ සිංහ ලග්න හිමියෙක් ඔහුගේ හත්වෙනි ස්ථානයේ ගුරු සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරන්න ඕනේ. කන්‍යා ලග්නේ සාමයෙන් කන්‍යා ලග්නේ. ඊට පස්සේ සාමිතුමා පැහැදිලි කළා කිසියම් ආකාරයකට ලග්න තුනක්. මෙන්න මේ ලග්න තුනේ අදාළ හිමියන් විවාහයට සුදුසු නැහැ කියලා. සාමිතුමනි දැන් එක පැත්තකින් දැන් අනිත් පැත්තේ කෙනාගේ යම් ආකාරයකට ලග්නේ ගලපා ගැනීම. දැන් සිංහ ලග්නේ අපි කතා කරන්නේ විවාහයේදී පිරිමියා හෝ පුරුෂයා වෙනත් ලග්නයක හිමියෙක් නම් ඒ ලග්නය ගලපා ගැනීමක් යම් ආකාරයකට වෙන්නට ඕන. අනිවාර්යයි. මොකද අපි කිය මොකද සිංහ ලග්න මෙහා. අනිත් එක්කන අපි කියමුකෝ මීන ලග්නම කියලා. පාපාතිපතික ලග්නම කියලා කියමු. ඒක ලොකු ප්‍රශ්න ඩබල් ටිබල් වෙන කේන්ද්‍රයක් ඇටියට තමයි සලකන්නේ. හරි. මේම වුණා නම් මොනවාද වෙන්නේ? මෙයාගේ පාපාතිපති කවුද? කන්‍යා ලග්න බුද. එතන මෙයාගේ දිශාව ඊසාන නිරිත. දැන් මෙයාගේ ඊසාන මෙයාගේ නිරිත. දැන් දෙදෙනාම මේ දිශා දෙකම පිරිසුදු කරගන්නට ඕන. ප්‍රශ්න විසඳෙයි. හරි සරලයි. සමිතුමනි එතකොටත් ප්‍රශ්නයක් තියෙනවා. ඒකට දැන් මේ දිසා දෙකටම යොදන්න බැරි දේවල් තියෙනවා. අපි අර අපේ බ්‍රහ්ම සූක්ෂම විද්‍යානුකූල පොතේ වාස්තු විද්‍යාව සඳහන් වෙන මේ පොතේ සඳහන් වෙනවනේ ඒ කාරණා අපි මුලින්ම කතා කරා. දැන් වසරකට ආසන්න කාලයක්ම. එතකොට මේ දිසා දෙකම අපි පරිස්සම් කරගන්න. එහෙමයි පුතේ. ඒක හරි සරලයි. දැන් මගේ පාපාතිපතික දිසා මම පරිස්සම් කරගන්නවා. නෝනගේ පාපාතිපතික දිසාවේ නෝනා පරිසම් කරනවා. ඒක අපි දෙකොල්ලම එකතු වෙලා තමයි පරිසම් කරන්නට ඕනේ. දිසා පරිසම් කරගන්නවා. දැන් අපි කියන්නේ දැන් මේ පොතේ දීලා තිනවා දිසා අතම කොහොමද පරිසම් කරගන්නට ඕනේ කියන එක. සරල විදිහට මම කියා තිනවා. නමුත් දැන් මේ පොතේ හතේ නැති උදේට අපි මේක කියා දෙන්න එපා. දැන් ගමන් අපි ඊශාන දිශාව টয়ලට් එකක් තියෙන්න බෑ. ගේ හැතුළු ගේ පිටකෝ. টয়ලට් වලක් තියෙන්න බෑ. ගේ හැතුළු හෝ ගේ පිටකෝ. පඩිපෙළක් තියෙන්න බෑ. ගේ හැතුළු හෝ ගේ පිටකෝ. විදුලි මීටරයක් තියන්න බෑ. ගේ හැතුළු හෝ ගේ පිටකෝ. ගේ හැතුළු කියන්නේ මේක ටිප් ස්විච් එක. ගේ පිට කියන්නේ මේ ප්‍රධාන පරිපථය තියෙන්න බෑ. තියෙන්න බෑ. ඒ වගේම ගේ හැතුළු ගේ පිටකෝ ඊසාන දිශාව පොළොවේ ඉස්සෙලා තියෙන හොඳ නැහැ. අර පරිපෙළ වගේම ඉස්සෙලා. හැබැයි මේ කියපු ඔක්කොටම වෙනම වාස්තු කරුණු කියා තියෙනවා. දැන් උදාහරණයක් පරිපෙළ තුන heart attack එකයි. පොඩි ළමයි ඉපදෙන පොඩි ළමන්ගේ සිදුරු පපුවේ සිදුරු වෙන්න පුළුවන්. ඒ වගේම টয়ලට් එකක් තිබුණා නම් දරුවන්ගේ අධ්‍යාපන බාධාකට ඇති කරයි. টয়ලට් වලක් තිබුණා නම් ඒකත් heart attack වගේ දේවල් ඇති කරાવી. LED ට කට් වෙලා තිබුණා නම් දරුවන්ගේ ජීවිත මන්ද වෙයි. ඒ කියන්නේ එයාලගේ අධ්‍යාපන අසාර්ථක වෙයි. වැඩිහිටියෝ මත්පැන් වලට පුරුදු වෙයි. හරි විදුලි මීටරයක් තිබුණා නම් පිළිකා කියන භයානක ලෙඩ දුක් කරදරවලට මුහුණ දීමට සිදු වෙයි. දැන් මෙතනින් එයා තවත් එකක් අපි කල්පනා කරන සාමිතුමා. ඊසාන දිශා මේ තුන ඔක්කොට මේ දේ වෙයිද? නෑ. කවදාවත් වෙන්න බෑ. එයාලගේ ජනන කේන්ද්‍රය අනුවෙන් එයාට යන දස අනුවෙන් තමයි මේ දේ වෙන්නේ. හැබැයි ඊසානට අතිපති බුද කියන එක හොඳට මතක තියාගන්න ඕනේ. එහෙනම් බුද කියන ග්‍රාත්ම ඔබේ ජනන කේන්ද්‍ර සුබ නැතිනම් පමණයි මේ දේ ඇති වෙන්නේ. බුද ග්‍රාත්ම හොඳට ඉන්න ගෙදරක ඊසාන දිශාවේ টয়ලට් එක නෙමෙයි টয়ලට් මොන අතුමනට එයාට මොනවාක්වත් වෙන්නේ නැහැ. හැබැයි මේව කේන්ද්‍ර අපිට හොය ඉන්න බෑනේ. ඒ නිසාත පොදුවෙන් කියන්නේ ක්‍රිෂ්ණමකර්ෂා මේ වගේ දේවල් නැති විදිහට ඔබ බකවලා ගන්නට ඕනේ කියන එකයි. එතනින් අපි නිරිත දිශා බලමු. දැන් අපි මීන ලග්න සාකාරෝ සාකාරී ලග්න වෙනස් වෙලා තුමුණා නම් මේක එක ලග්නට තියෙන ඒ කැටගරිය. මීන ලග්නට හත් වෙනි ස්ථාන පාපාතිපති බුද. එන බුදගේ කන්‍යා රාශිය බව සඳහන් වෙනවා. හත් වෙනි ස්ථාන කන්‍යා රාශිය. කන්‍යා රාශිය කියනකොට ඒ දිශා පැත්තේ නිරිත වෙනවා. ඒ නිරිත දිශාව අපි බලන්නට ඕනේ වාස්තු දෝෂ නැති විදිහට. ටොයිලට් වලක් තියෙන්න බෑ, ටොයිලට් එකක් තියෙන්න බෑ, කුස්සියක් තියෙන්න බෑ, උළුවස්සක් තියෙන්න බෑ. මොකද නිර්දය දිහා රාහු කේතු සෙනසුරු කියන ග්‍රහ මාත්‍රම තිබෙනවා නම් උළුවස්ස තියන්න වෙනවා. ඒ තියන්න බෑ. නිර්දය දිශා පොළොව පහත් වෙලා තිබෙන්න බෑ. එතනත් විදුලි මීටරයක් තිබෙන. ඒකටත් තියෙන එක එක කැටගරි. මේ දේවල් තුමල මේ දේවල් ඇති වෙලා අපි පොදුවේ කතා කරන විවාදිත යම් සිදම සාමාන්‍ය පුතේ විවාදිතයක් ගත්තොත් සතුරෙන් ඉන්න පවුල ඕන තරම් වෙනවා. සතුරෙන් ඉඳලා වැඩක් නැ කාටර එක්කෙනෙක් ලෙඩ තුමන කොහොමද සතුරෙන් ඉන්නේ? ඒ පවුජිත සතුරෙන් ගත කරන්න බෑනේ. හරි දෙදෙනාම කිරි පැණි වගේ තියෙනවා. නමුත් මුදල් නැ, පණන් අතර ඉතුරු කරන දවසට අපිට කැඳ ටිකක්වත් බොන්න හැටියක් නැ. ඒතකොට පවුජිත කොහොමද ගත කරන්නේ? ප්‍රශ්න තියෙනවා. මේ වගේ එක එක විදියට අපිට මේ පුරුෂයා ඉස්සරහින් නිතරම ගහ ගන්න, බැන ගන්නවා, එන කොටා ගන්නවා කියන කතාවක් නෙමෙයි මෙතන තියෙන පුතේ. එක එක විදියට ඒක අපිට බලපාන ඉඩ තිබේ. මං කියන්නේ මේ ටික හරිය අපි කැරක්ෂන් කරගත්තොත් මේ ජීවිත සතුටෙන් සෞභාගයෙන් කාලයකට යයි. ඔව්. සමතුමා දැන් විශේෂයෙන් දැන් යම් පැහැදිලි කිරීමක් කෙටියෙන් කළා යම් තැනක සමතුමා පැහැදිලි කිරීමක් කළා. දැන් කිසියම් ආකාරයක සිතාර කෙනෙකුගේ දසාවේ යම් දෝෂයක් ආවහම තමයි මෙන්න මේ தත්ත්වයන් මතුවෙන්නේ කියන කාරණේ. ඒක තවදුරටත් පැහැදිලි කරගත්ත සමතුමා. තවත් මම කියන්න. වාස්තු දෝෂ තිබිලා කෙනෙක් යම් ආකාරයකට දසාව හොඳ නම් අවුලක් නැහැ. අවුලක් නැහැ. දැන් අපි අද කතා කරන්නේ කන්‍යා ලග්නට. කන්‍යා ලග්න පස්වෙනි ස්ථානාධිපති තමයි යෝගක්කාරයා. එයාගේ මදස්සා ගමන් කරනකොට එයාට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඊළඟ හොඳට මතක තියාගන්න. දැන් මේ කන්‍යා ලග්න විතරක් අල්ලගෙන මේ වාස්තු පැත්තෙන් අපිට ජීවත් වෙන්න බෑ. කේන්දර ගැන කියන්නත් බෑ. මොකද රිෂෝරේ ලස්සන මේ කියා දීලා තියෙනවා. කේන්ද්‍ර පැත්තේ කාල චක්‍ර ගැන අපිට හඳුනා දීලා තියෙනවා. නැගත් විශයත ගැන හඳුනා. ඒකට පාද 108ක් ගැන හඳුනා ගලා තියෙනවා. සරසිර හුබේ කියන පිළිවෙල අපිට කියා දීලා තියෙනවා. කොටස් තුන බෙදලා තියෙනවා. පුරුෂ සහ ස්ත්‍රී කියන. කන්‍යා ලග්නයේ කොතනටද අයිති වෙන්නේ? චරචිර උබය කියන කොට. උබය රාශියට තමයි අයිති වෙන්නේ. ඒ 7 වෙනි ස්ථානාධිපති තමයි ඒ අයිති වෙන්නේ. වගේම මීන රාශියට ඒව තමයි අයිති වෙන්නේ. එතකොට පුතේ අපි කියන උදාහරණයක් ලග්න නැකතට පළවෙනි නැකත අශ්විත නැකතනේ. එන අශ්විත නැකතක ඉපදිච්ච කෙනෙක්ට යෝගකාරයකට තවත් අහකට ක්‍රියාත්මක වෙනවා කුජ කියලා ග්‍රහතුමා. එයාලගේ කුජ මාදස්සාව යනකොට ඊටා සුබ ප්‍රතිඵල ලබා ගන්නට එයාලට වරන් ලැබෙනවා. අපි මෙන්න මේක එකක් කියන්න. දැන් කන්‍යා ලග්න උදවිය අශ්විෂ නැකත ඉපදිච්ච උදවිය එයාගේ ලග්න සිත නැකතේ බලවත් වෙලා ඉන්නවනම් පළවෙනි පාදෝ දෙවෙනි පාදේ. එතකොට එයා ඉන්න ඕනේ කන්‍යා ලග්න. ලග්න බලවත් වෙලා ඉන්නවා නම් මං කියන්නේ අශ්විත නැකත ඉපදිලා උදේට තේරුම් ගන්නට ඕන. උල් පටලා ගන්න එපා. කෙනෙක් අශ්විත නැකත නැකත් විශේෂ පළවෙනි නැකත ඉපදිලා ඒ නැකත ලග්නාත්මික කන්‍යා ලග්න කියනවා. ඒ කන්‍යා ලග්න සිත නැකතේ පළවෙනි පාද හෝ දෙවෙනි පාද ඉපදුනොත් එයා කන්‍යා ලග්න බලවත් වෙනවා කියන එකේ සඳහන් වෙනවා. දැන් කුජ ග්‍රහතුමා කන්‍යා ලග්නේ බලවත් වුණා සිත නැකතේ. රාජයෝගෙ තියෙන කේන්දරය. අති ප්‍රසිද්ධ වෙන කේන්දරය. හොඳයි. අපි මේ පිළිබඳව තවදුරටත් කතා කරන්න සූදානම් සාමිතුමනේ. ප්‍රථම දුරකථන නැවතුම වාස්තු ප්‍රශ්නයක් සම්බන්ධයෙන් යොමු කරන සුජාතා මහත්මිය සම්බන්ධ වෙනවා. අයිබෝවන් සුබ දැසනක් ඔබට. අයිබෝවන් සුබ දැසනක්. ඔව් ඔබේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න. මේ මාගේ මේ ප්‍රධාන උළුවස්ස තියෙන දකුණු පැත්තට. තව පිටිපස්සට තියෙන උතුරු පැත්තට එකක් පිටට යන්න. තව වාස්නාහිර පැත්තට එකක් තියෙනවා. මේ කුස්සිය තියෙන්නේ මේ පොරේ තියෙන්නේ ඉස්සරහ පැත්තට. හොඳයි. හොඳයි. නෑ කියන්න පුතේ. මම වීලු කරා. ඒක තමයි පොඩ්ඩක් දැනගන්න. හරි පුතේ මම වීලු කරා. ඊසාන දිහා කුස්සිය හොඳම නැහැ කියලා අවුරුදු ගානක් මං කියන් ඉන්නවා ඔය දරුවන්ට. තමන්ද? ඕනේ ඉතින් ඒ පැත්තට අපි දැනගෙන හිටියේ නෑ. එහෙමයි පුතේ. දැන් මට කියන්න දැන් ඔය සමිතුනේ මේක දැන් මොකද කරන්නේ? මේකට විසඳුමක් නේ අපි දෙන්නේ. අනිවාර්යයි. දැන් මේ දරුවනේ අපිත් එක්ක කතා කරන්නේ. මේ දරුවගේ ලග්න මොනවාද කියලා කියන්න. මාගේ ලග්න මේ සම්බ කුම්භ. කුම්භ ලග්න. කුම්භ ලග්නට පාපාතිපති වෙන්නේ සිකුරු. එන සිකුරු කියන ග්‍රහත්මා නැගෙනහිර දිශාට අතිපති වෙනවා. සිකුරු නැගෙනහිර. නැගෙනහිරයි උතුරයි එකතු වුණොත් තමයි මෙයාගේ තියෙන්නේ ඊශාන කියන දිශාව. ඔව්. එහෙනම් දැන් ඊශාන දිශාව තමයි කුස්සිය මෙයාම කියනවා. කුස්සිය තියනවා කියලා කියනවා. එහෙනම් පුතේ ඒ කුස්සිය නැති කරගත්තොත් තමයි ඔබේ ජීවිතේ සාර්ථක විදිහට කාලයකට ගත කරන උරුම. මේ ඔබේ කේන්දරේ විතරයි මම මේ දේ කිව්වේ. ද ඔබේ පුරුෂයාගේ ලග්න පොඩ්ඩක් මට කියන්න. නෑ. අපිට කියන්නේ ඔව් උදරගතනේ විසන්දි වෙනවා. අපි කියමුක පුරුෂයා ලග්න අපි කියමුක මෙයාගේ මොනවාද කියලා අපි කියමුක උදාහරණ පුරුෂයා ලග්න මෙයාගේ කන්‍යා ලග්න කියලා. උදාහරණයක් වෙන්න බෑ. උදාහරණයක්. එතකොට ඔන්න ඊසාන දිශා දෝෂ දැන් පුරුෂයාට කෙලින්ම පාර ගන්නවා. කතාවක් නෑ. මොකද ඊසාන දිසාවේ කුස්සියක් තියෙන සුබම නෑ. කුස්සිය තියෙන්නේ ගිනිකොනේ දිසාවට. තව දෙයක් මේ දරුවා කිව්වා. මේ දරුවගේ දොරවල් කොතන තියෙනවද කියලා අපිට අහන්න ගිය කාලේ වෙලාව ගොඩක් යනවා. තව දෙයක් කිව්වා නැගෙනහිරට එක උළුවස්සක් තියෙනවා. උතුරට එක උළුවස්සක් තියෙනවා. බට මේ වගේ උළුවස්ස තුනක් තිබුණා. කප්පවත් දාවත් උළුවස්ස තුනක් තිබෙන එක නිවසට හොඳ නෑ කියන එකෙන් මෙන් අපිට සඳහන් කරනවා. උළුවස්ස දෙකයි තියෙනවා. අපි කියමුක පුතේ නැගිනර දිසාවට උළුවස්ස තිබ්බොත් ඕන දිසාවට උළුවස්ස තියාගන්න පුළුවන්. පුළුවන්. අර පාදයේ තමයි ප්‍රශ්නේ. ඔව් පාදයේ තමයි ප්‍රශ්නේ පුතේ. අපි බටහිර දිසාවට උළුවස්ස තිබ්බ අනිවාර්ය නැගිනර දිසාවට උළුවස්ස තියෙන්නේ නැත්නම් ඒක වවුලක නිවසක් වෙනවා. වවුල කියන්නේ වවුල එළියට දාන්නෙත් එක කටෙමයි අතු කන්නෙත් එක කටෙමයි. ඒ නිසාම අපි කියන්නේ ඒක වවුලු ගෙවල් කියලා කියන්නේ. එක දොරටුව තියෙන ගෙවල් වලට එනවා. සමිතුමනි දැන් මේ ගැන කතා කරමු. මට ප්‍රශ්නයක් තියෙනවා. අර මේ උළුහව් තුනක් තියන්න හොඳ නැහැ කියප එකත් ඉස්සර ගන්නවා. තවත් දුරකට නැමතුමක්. එහෙමයි පුතේ. නිරෝෂා සම්බන්ධ වෙනවා. අයිබෝවන් සුබදෑසනක් ඔබට. අහුංගලෙන. අහුංගලෙන. අයිබෝවන් සුබදෑසන. ඔව් ඔබේ ප්‍රශ්නේ ඉක්මනින් කියන්න පැහැදිලිව නිරෝෂා. මට දැනගන්න ඕනේ ස්වාමිතුමාගේ අපේ ගෙදර මේ ප්‍රධාන විදුලි පරිපථයේ තියෙන ඊසාන දිශාව. ඔව්. එහෙමයි පුතේ. හෙලෝ. ඔව් ඔව් මට දැනගන්න ඕනේ ඒක මේ මට දැන් ස්වාමිතුමාම කියලා කියන එක හොඳ නෑ කියලා මම අහලා තියෙනවා. මේ ඒකට දැන් කරන්න පුළුවන් විසඳුමක් මොකක් හරි? ඔව් තියෙනවා. එකම විසඳුම ඉලෙක්ට්‍රික් බෝඩ් එකට කියලා පොඩි ගහනක්. මම කියන්නේ 1001 2005 මම දන්නේ ගහන හාලා. ඒක ගිනිකොන දිශාවට ගෙන්න නැත්නම් වයඹ දිශාවට ගෙන්න එච්චරයි. සිම්පල්. ස්වාමිතුමනි දැන් මේ දෙකම කරන්න බැයි නම් ගිනිකොනට හෝ වයඹට ගන්න බැයි නම් මොකද කරන්න? කර්මය තමයි කියන්නේ. දෙක ගෙනියන්න ඕනේ. ගෙනියන්න බැරි නම් එක කර්මයක්. හැබැයි සමිතිවල පළාත් පාලන ආයතනවල විශේෂයෙන්ම මේ විදුලිය ලබා දෙන විදුලි බල මණ්ඩලය හෝ අමාත්‍යාංශවල යම්කිසි නීති රීති තියෙනවා. ඒවා අපිට කැමති ස්ථානවල ස්ථානගත කරන්න බෑ. එහෙම වුණොත් වෙනසක් කරගන්න බැරි ක්‍රමයක්. අපේ රටේ ඒ වගේ නීතියක් නැහැ. මම දන්න තරමට සාමාන්‍යයෙන් මොනවාද කියන්නේ මේ ට්‍රාන්ස්ෆෝමර් එකක් ඒ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. සාමාන්‍ය විදුලි මීටර අපිට මෙතන නෙමෙයි මෙතනට මේ විදුලි මීටර මාරු කරලා දෙන්න නම් ඒගොල්ලන්ට සුදුසුකමක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒක කරන් දෙන්න නම් මම කියන්නේ මෙතන ඉල්ලීමක් කරනවා එන එම තුබුනොත් ජනතාවෙන් අපි ජීවත් වෙමු කියලා. අපේ රටේ අපේ දරුවෝ ලිඛිතව ඉල්ලීමක් කරොත් ඒක කරන්න පුළුවන්. අනිවාර්යෙන් ඒක කරන්න පුළුවන්. බැරි කමක් නැහැ. පොඩි මුදලක් වීදම් එනවා. ඒ ටිප් ෂූට් එක මේක නම් මාරු කරගන්නත් වෙයිල තමයි ඉල්ලන්නේ. කරගන්න මොනේ වෙනස් කරගත්තේ නැත්නම් අපිට තියෙන හානිය අපිට කාබ අන්න ඒක. ඔයන්න මං කිව්වා පළියට මාරු කරන්න එපා. ඔයන්න පිළිකාවක් තිබිච්ච නිවසක එයාලා හිටපු නිවස කියලා ඔයන්න විදුලි මීටරේ තිබේ ඉසාන. ඒ විතරක් නෙමෙයි. තා වෙනත් වෙනවල මානසික පැත්තේ වැටලා තියෙනවා. කියන්නේ මං දන්න සිංහල කියන පොතේ වරදලා තේරුම් ගන්න පිස්සු කියලා කියනවානේ. ඒ වගේ උදවිය නිවස මෙන්න මේක තිබේ. යම් කිසි විදිහක මානසික රෝගයක් ඇති වෙන්න. එතකොට එතනින් එහා අපි තව හොයනවා ඒ විදුලි මීටරේ මොන ග්‍රහයක ඊසාන දිශා තියෙනවද කියන එක. එතකොට අපි කියනවා පුතේ රවිගේ ස්ථානයක් තියෙනවා සඳුගේ ස්ථානයක් තියෙනවා කුජගේ ස්ථානයක් තියෙනවා බුධගේ ස්ථානයද ස්ථාන හතරක් තියෙනවා පුතේ. ඒ ස්ථාන හතර කොතන තිබෙනවද? ඒ ගෙදර තියෙන ඒ ග්‍රහය ඒකනේ ස්ථාන තියෙන ඒ ග්‍රහය ඔබේ ජනන කේන්දරේ සතුරා වෙලා ඉන්නවා හිටියානම් නැත්නම් නීච වෙලා හිටියානම් නැත්නම් එයා රෝග ස්ථානාධිපති වෙලා හිටියානම් තමයි ওই ප්‍රශ්න. හොඳයි එහෙනම් අයට ඒ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. දැන් මගේ ප්‍රශ්නයක් තියෙනවා ස්වාමිතුමනි අපිට අර ඉස්සෙල්ලා කතා කරපු ප්‍රශ්නේ. දැන් ඇය සඳහන් කරා උළුවස්වල් තුනක් තියෙනවා කියලා. දිශා කීපයක් සඳහන් වෙනවා. ස්වාමිතුමාගේ උළුවස්වල් තුනක් තියෙනවා. ඒකට ප්‍රධාන දොර ඇරෙන්න වෙන උළුවස්වල් තුනක් තියන්න බෑ කියන එකද ඒකෙන් අදහස් කරන්නේ? ප්‍රධාන උළුවස් එකයි පිට වෙන ඇතුළ වෙන තව උළුවස් අත කුස්සිය. ඔව් පෑල දොර කියලා අපි කියනවා. පෑල දොර කියනවා. මම දන්නා අදයි වැවි වචනේ. සිංහලෙන් පෑල දොර. පිටිපස්සේ තියෙන දොර. මට මතකෙදි දන්නේ පෑල දොර. ඔව් පෑල දොර කියලා කියනකොට ඒක අනිවාර්යෙන් කුස්සියනේ තියෙන්න ඕනේ පුතේ. හරි සමහර විට කුස්සිය තියන්න බැරි වුණත් අපි ඩයිනින් එකේ තියන්න බලා කෑම කන කාමරේ තියන්න පුළුවන්. ඒ වගේ අපි සැලසුම් කරගන්නට ඕනේ. ඒක අර ග්‍රහය කොතනද ඉන්නවද එතනද? ඒ හැර උළුවස්සක් තියෙනක සුදුසු නෑ. ඔව්. සුමිත් මන්ට ප්‍රශ්නයක් අහන්න ඔයාගේ අවස්ථාව පොඩ්ඩක් ගන්න. මේ සාමිතුමනි දැන් අපි දන්නවා බොහෝ දෙනා තට්ටු නිවාස, ඇපාර්ට්මන්ට් නිවාස සංකීර්ණවල ජීවත් වෙනවා. එතකොට එකම ස්ථානයක තමයි සියලු විදුලි පරිපථ. එහෙම නැත්නම් ජලය ලබා දීම සම්බන්ධයෙන්ුත් මනු කියවන්නන් වෙනුවෙන් ඒ පරිපථ සඳහන් කරලා දෙන එකම තැනක. ඒක අපි හිතමු ඊසාන දිශාවේ තමයි තියෙන්නේ. ඔව්. එතකොට මේක මුළු නිවස ඒ මුළු සංකීර්ණයේම ඉන්න අයට බලපානවා. නෑ එහෙම වෙන්න බෑ. හැබැයි මේ බිල්ඩිම පොඩි ඩිම් එකක් තිබේ. මේ බිල්ඩිම පොඩක් ගැටලු බාධා කරදර ප්‍රශ්න තිබෙන බිල්ඩිමක් ඇටියද. ඔය ගාපු බිල්ඩින් මේ වගේ ඔක්කොම සතුටින් ඉන්නවා කියන බිල්ඩින් වල නෑ. සමහර බිල්ඩින් වල මිනිස්සු නෑ. කොයි දොස්නවාද කියලා දන්නේ නැහැ. හොයා ගන්නත් නෑ. හැබැයි අපේ නිවසට ටිප් ස්විච් එකක් එතකොට. ඒ ටිප් ස්විච් එක ඊසාන නැති විදිහට පාවිච්චි කරන්නට ඕනේ. වයි මොහො ගිනිකොණ්ඩ ගෙනියන්නට ඕනේ. මං කියන එක පැහැදිලි නේද? ඔව්. දුරකථන මතවත් තියෙනවා. හඟුරංකෙතින් සුභාෂිනී මහත්මිය. ආයිබෝන් කතා කරන්න සුභාෂිනී මහත්මිය. So I want me. Mara Sami Juman kata kerana tu tuan. Pulwar, kau berpasang ek menin kian na pahadili ba? Mangge ni macam dengan perdana perhatian ni utur ada. Peter ini perhatian ni lagi ni ada. Ini pasti ni Islam itu baik lah dino dan tenak network toilet baler. Ek tema tienn pasti. Dostar matya kau dekil lah. Dostar matya mata mereka nam bond membayar membayar itu bond membayar kereta kina wagi itu membayar teh. Pulwar. අනිවාර්යෙන් පුළුවන් ඔබතුමීට බැරි නම් මට පුළුවන් ඒක විසඳලා දෙන්න මෙතන තමයි টয়ලට්. හැබැයි টয়ලට් වල ගේත පිට හෝ ගේ හැතුල කිනක ගැටලුවක් නෑ මාපිටි. හොඳටම මතක තියාගන්න. අපට ඕනේ දිශා පමණයි. දැන් අපි කියමුකෝ මේ දරුවා කියනවා නම් වයඹ දිශාට හෝ ගිනිකොන දිශාට මේ টয়ලට් වල ගෙනියන්න බැරි නම් අපි කියමුකෝ වයඹ දිශා හෝ ගිනිකොන දිශා බ්ලයින්ඩ් වෙලා තිබෙනවා නම් අනිවාර්යයෙන් ඒ ගෙදර වාස්තු දෝෂයක් තියෙනවා කියන එක එතන මට පෑදිලි වෙනවා. හරි බැරි නම් අපට පුළුවන් වයඹ දිසාවේ නිවස ඇතුළට හෝ টয়ලට් වල ගෙනියන්න. මොකද අපේ බඩේ ජාජරාව තියනවා නම් ගෙදර එක පැත්තක තුනට වරද්දක් නැහැ කියලා තමයි මම කියන්නේ. එහෙනම් අපේ බඩේ යම්කිසි විදිහට කෑම දිරවල එක පැත්තකට වෙනත් විදිහට පිට වෙනවා නම් මම දන්න සිංහලෝ කියන්නේ මම කියන විදිහට කවුරුත් මේක වැරදි විදිහට තේරුම් ගන්නට බෑ. මම දන්න සිංහලේ මම කියන්නේ තියෙන්න ඕන තැනක් තියෙනවා. අපට තියෙනවා ඒ ඔක්කොම දිරවල එක පැත්තක් එන්නේ. ඒකට අපි කියමුකෝ මේක මේ টয়ලට් වලක් කියලා අපි හිතාගමුකෝ. ඒ වගේම අපේ ශරීර තියෙනවාගේ අපේ ඉඩමට අපේ නිවසට තියෙන්න ඕන තැනක් තියෙනවා. ඒ තැන තමයි වයඹසා ගිනිකොන කියන ස්ථාන. හොඳයි. මේ මම හිතන්නේ බොහෝ දෙනා කතා බහට ලක් කරන කාරණයක් වේ සමතින අපි මෙතෙක් කල් කතා කරත් මේ වැසිකිලි පද්ධතිය අපද්‍රව්‍ය යොදන කොටස ඒවල නිවස ඇතුලේ තිබ්බත් ගැටලුවක් නැහැ කියලා සමිතුමා සඳහන් කරා. හැබැයි මේක මතභේදයට. يعني බොහෝ දෙනා කතා කරાવી කියලා අපි විශ්වාස කරන අපි ඒ ගැන කතා කරමු. සමිතුමා මුණ ගැහෙන්න කතා පහ කරන්න ඔබටත් අවස්ථාව තියෙනවා. අපි දුරකථන අංකයන් සහ ලිපිණයන් මතක් කරගන්න ලියා ගන්න. කොළඹ ප්‍රධාන කාර්යාලයේ ලිපිණේ අංක 132 වැලිකඩ වත්ත පාර නාවල පාර රාජගිරිය. දුරකථන අංකයන් මෙසේ 0112 872 769 එහෙමත් නැත්නම් 0114 320 224. අපි දඹුල්ල කාර්යාලයේ ලිපිණේ සහ දුරකථන අංකයේ මෙසේ සටහන් කරන ඔබට තිරේ දකින්න පුළුවන්. නම්බර 90 කණ්ඩලම් පාර දඹුල්ල දුරකථන අංකයන් 0664 935 757 එහෙමත් නැත්නම් 0664 935 758. අපි දඹුල්ලෙන් සුමිත් මාතර කාර්යාලයට යන සූදානම්. මාතර කාර්යාලයේ ලිපිණය නම්බර 98 ඇලවේල්ල පාර මාතර දුරකථන අංකයන් මෙසේ 0414 933 07 එහෙමත් නැත්නම් 0414 933 08 කිනු දුරකථන අංකයට කතා කරලා මේ කාර්යාලවලදී සමිතුමා මුණ ගැහෙන්න පුළුවන් වේලාව දිනේ ඔබට වෙන් කරගන්න පුළුවන්. ඔබට පවතින වාස්තු විද්‍යානුකූල ප්‍රශ්න විසඳා ගන්න, ජනපත පරීක්ෂා කරගන්න ඔබට අවස්ථාව තියෙනවා. අපි ඉක්මනින් වේලාව දැනගන්න සූදානම්. लीजिंग वासे तुन मासे संपत बैंको हेत दिने दिया कराई मदाई අපි අද සාමිතුමත් එක්ක කතා කරන්නේ කංගාලග්න හිමියන් පිළිබඳව. විවාහය සහ තවත් අපිට කතා කරන්න බොහෝ දේවල් තිබෙනවා. දස සම්පත් අධ්‍යාපනයේ මේ හැම දෙයක් පිළිබඳවම අපි සූදානම්මින් ඉන්නවා. ඒ පිළිබඳව කතා කරන්න ඔබට තිබෙන වාස්තු දෝෂ වාස්තු ගැටලු පිළිබඳව අපිට කතා කරන්න 0115 299. සාමිතුමාගේ දුරකථන අංකයන් සහ ලිපිණයන් නැවතත් ඔබට මතක් කරන්න සූදානම්. කොළඹ ප්‍රධාන කාර්යාලයේ ලිපිණේ අංක 132 වැලිකඩවත්ත පාර නාවල පාර රාජගිරිය. දුරකථන අංකයන් මෙසේ 0112 872 769 එහෙමත් නැත්නම් 0114 320 224. දඹුල්ල කාර්යාලයේ ලිපිණේ අංක 90 කණ්ඩලම් පාර දඹුල්ල දුරකථන අංකයන් 0664 935 757 එහෙමත් නැත්නම් 0664 935 758. මාතර කාර්යාලයේ ලිපිණේ අංක 98 ඇලවේල්ල පාර මාතර දුරකථන අංකයන් 0414 933 217 එහෙමත් නැත්නම් 0414 933 228. ඔබට විශේෂයෙන්ම අපි මතක් කරනවා ඊළඟ කාණ්ඩයට ඇතුළත් වෙන සමිතුමාගේ සුවිශේෂී වාස්තු විද්‍යානුකූල පාඨමාලාව වෙනුවෙන් ඔබට ඉඩකඩට තියෙනවා දෙවනි කණ්ඩායම හෝ ඊළඟ කණ්ඩායමට ඇතුල් වෙන්නේ. ඒ සඳහා තොරතුරු විමසන්න මෙන්න මේ දුරකථන අංකයට 0112 872 769 එහෙමත් නැත්නම් 0114 320 220 කියන දුරකථන අංකවලට සුමිත්. ඔව් අපි අද කතා කරන්නේ සමිතුමත් එක්ක කන්‍යා ලග්න හිමියන්ට කොහොමද ග්‍රහ දෝෂ මේ වාස්තු දෝෂ අවම කරගෙන යම් ආකාරයකට මේක යහපත් කරගන්න කියන කාරණා. දැන් සාමිතුමනි විශේෂයෙන්ම මේ අපි කතා කළා විවාහය සම්බන්ධයෙන් වඩාත් මේට විරාමයට පෙර. දැන් එක පැත්තකින් දරුවන් අපේක්ෂාවෙන් ඉන්න අය බොහෝ වෙලාවට මේ කන්‍යා ලග්න හිමියන් දරුවන් අපේක්ෂාවෙන් ඉන්නවා නම් කිසියම් ආකාරයකට මෙන්න මේ දෝෂ තත්ත්වයන් කොහොමද බලපාන්නේ කියලා අපි කතා කළොත්. එහෙමයි පුතේ. දරු සම්පත් ස්ථානාධිපති සෙනසුරු යෝගාකාරයකට සඳහන් වෙනවා. සාමාන්‍ය මේගලන්ට කන්‍යා ලග්න හොඳ දරු සම්පත් ලැබෙන්න වරප්‍රසාර එකක් නෙමෙයි 3-4ක් කියලා ලැබෙන්නට තුරුමේ තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. එයාලගේ ග්‍රාපීටි වෙන පොදුවෙන් කියන්නට පුළුවන්. ඒ වගේ මෙයාලට ලැබෙන දරුවන්ගෙන් තියෙනවා ඒකත් අර මම පෙර කිව්ව ගුරුගේ නැගත ඉපදිච්ච දරුවෙක් නෝනම් විසාග නැගත පුව පුටුම නැගත සහ තව ගුරුගේ නැගත කිනකොට පුව පුටුන පුනාවස නැගත මේ නැගත් තුنين දරුවෙක් පිළිබඳ ගොඩාක් ප්‍රශ්න මේ දෙමව්පියන්ට මුණ දෙන්න සිදු වෙනවා. ඒ නිසා දෙමව්පිය අවනම්බුවට මුණ දීමට තිබෙ තිබේවි. මොකද පාපාතිපතිගේ දසා දරුවා තිබෙනවා. ඒ වගේ යෝගාතිපතිගේ දසා දරුවෙක් ඉපදා අපි කියමුකෝ සෙනසුරුගේ දසාව අපි කියමුකෝ හඳුර නැගත පුස නැගත උතුර පුටුම නැගත ඉපදලා තියෙනවා. ඒ දරුවන් ගොඩාක් හොඳ ප්‍රතිඵල ලබා ගන්නවා. හොඳ නම්බුනාම දරුවෙන් ලැබෙන්නට වරප්‍රසාසිත වේ. ඒ වගේම තව මෝ ශිර්ෂ නැකත සිත නැකත දෙනට නැකත ඉපිච්චිත දරුවන්ගේ ඒ නැකත්වලේ දරුවෝ හිපදෙනවා නම් තවත් ඒ වගේ සුබවක. ඒක තාත්තගේ පුතා කියන තරමට ඒ ක්‍රියාවලට යොමු වීමට ඉඩ තිබේ. ඒ නිසා තමන්ගේ නැකත්තන්වෙන් තමයි පුතේ මේ ටික ඔක්කොම එයාලට සුබ සාසල විදිහට ගැලපෙන්නේ. හැබැයි කන්‍ය ලග්න උදේට 100%ක්ම දරු සම්පත් දින හොද වේ කියලා තමයි කියන්නේ. හොඳයි. දැන් සමිතුමනි මෙන්න මේ කාරණේ පහදාගමු. කන්‍යා ලග්නයට සුබ නැකත් අනිත් පාර්ශවයේ සහකරුවා හෝ සහකාරිය තෝරා ගන්නකොට සුබ නැකත් මොන විදියටද? අසුබ නැකත් මොනවද? මෙන්න මේ නැකත් ටික ගන්නව බෑ. මෙන්න මේ නැකත් ටික තියෙනවා නම් වඩා යෝග්‍යයි කියලා අපිට වෙන් කරගන්න හඳුන ගන්න පුළුවන්. අනිවාර්යෙන් පුළුවන්. පුතේ ඒක පාපාතිම නැකත් තුන මම කියන පුනාවස නැකත වීසාක නැකත පූපටුම නැකත ගන්නම හොඳ නැහැ කියලා. ඒ කියන්නේ කන්‍යා ලග්න හිමියට මේ නැකත් තුන තියෙන සහකරුවෙක් හෝ සහකාරිය ගැලපෙන්නේ නැහැ. පෞජිත ගැටලුවක් ගැටලු බාධාක් අතපොත. එතනදි මේක වෙනස් කරන්න වෙනවා. වෙනස් කරන්න වෙනවා අනිවාර්යෙන්. අපි තවත් හොඳම නැකත් කියලා කියනවනම් මං කිපෙර කීපක හඳුර නැකත පුස නැකත පුව පුටුම නැකත කියන මේ නැකත් තුන හොඳයි. වගේ මෝ ශිරස නැකත සිත නැකත දෙනට නැකත කියන කුජක නැකත් තුනත් හොඳයි. ඊළඟ නැකත් මොනවාද? මධ්‍යම ක්‍රියාවලට උරුම ලබා දෙන. එහෙනම් හොඳම නැකත් 6ක් තියෙනවා. හොඳම නැකත් නැති නැකත් තුනක් තියෙනවා. සාමාන්‍ය මධ්‍යම නැකත් ඉතුරු ටික බැලන්ස් වෙලා තියෙනවා. ඒ නිසා ඒවා හරියට තීරුම් කරගෙන අපි අත්‍යවශ්‍යයෙන් අපි උදවිය අපේ සිංහල බෞද්ධ පින්වත් උදවිය වැඩිපුර ලග්න පලාපල තමයි වැඩිපුර මේ ලග්න මේ ගැලපෙනවාද මේ ලග්න එම නෙමෙයි ගොඩාක් දේවල් දින හැතුලේ ගිහලා හොයලා බලලා කරන්න ඒ දේ හරියට කරගත්ත වාස්තු යෝග තියෙන නිවසේ හිටියෝ සතුටින් සෞභාග්‍ය ජීවත් වෙන්න පුළුවන්. දැන් මෙතන තවත් එකක් කියලා සමිතුමනි අපි මේ තවත් එක තව ටිකකින් කතා කරමු. උද්දරගත නැවතුමක් තියෙනවා. ඔව් රාගමින් නන්දිනී මහත්මියට කතා කරනවා රාගමින්. නන්දිනී මහත්මිය ආයිබෝවන්. ආයිබෝවන්. ඔව් ගැටළු ඉදිරිපත් කරන්න. ගොඩක් හොඳයි පුතේ ගිනිකොන පැත්තේ ටොයිලට් වල අවුලක් නැහැ. හොඳයිද? හොඳයි හොඳයි. එතකොට ටොයිලට් ගේට් ගිනිකොන දිශාවට තියෙන එක හොඳයි. ඈ ගිනිකොන දිශාවට ගේට් තියෙන එකත් හොඳයි. හා හා හොඳයි පුතේ. හොඳයි. දැන් සමිතුමනි මෙන්න මේ කාරණේ අපි පොඩ්ඩක් පහදා ගනිමු. විශේෂයෙන්ම සාමාන්‍යයෙන් අර අපි කියන දැන් විවාහය සම්බන්ධයෙන් පාප ග්‍රහයක් නම් Tamante ඉන්නේ. කන්‍යා ලග්නය සම්බන්ධයෙන් කතා කරොත් අර පාප ග්‍රහයාගේ බලපෑම නිසාම පාප ග්‍රහයා බලගතු වැඩි නිසාම Tamante ලැබෙන සහකරුවා හෝ සහකාරියගේ විවාහය සම්බන්ධයෙන් දෝෂයක් තියෙනවා. එතකොට මේ දෙන්න විවාහ වෙච්ච දවසේ ඉඳන් ප්‍රශ්න ගැටලු. විවාහය පවතිනවා, දරුවෝ ලැබෙනවා, හැබැයි ජීවිතයේ සතුට සැනසීම දියුණුව කියන එක අඩුයි. මේකත් Tamanගේ අර පාපග්‍රහයාගේ බලපෑමක්. අනිවාර්යෙන්. ඒ පාපග්‍රහ බලපෑම තියෙන නිසා තමයි පාපග්‍රහයා ඔයවට මොනවාද රාශියට අධිපති වෙන්නේ? කන්‍යා ලග්න රාශිපති වෙන්නේ ගුරු. මීන රාශිය. මීන රාශිය කියන්නේ ඊශාන දිශාව. එන ඊශාන දිශාව වාස් අනිත් දිශා පැත්තක දාන්නකො. ඊශාන දිශාව වාස් දෝෂේ නැතිනම් අර ඔයා පෙර මගෙන් ආපු සාකරුගේ දසාව ලග්න වෙනස් වෙලා අපි කිව්වා මීන ලග්නක එයාගේ ඒ දිශාව ඇවිල්ලා නිරිත දිශා. නිරිත දිශාව වාස් දෝෂේ නැතිනම් ඒ දෙන්න සතුටින් ඉන්න පුළුවන්. දැන් දරුවල් ලැබුණා කියමුකෝ. දරුවන්ගේ ලග්න වෙනස් වෙන්න පුළුවන්. හරි ඒ දරුවාට පාපාතිපිට කවුද කියලා ඒ දරුවගේ දිශාව සුබ නැති සුබ විදිහට තිබුණා නම් මුළු පවුලම සතුටෙන් වෙයි. එහෙනම් මේ කරන්න අපි මොනවද කරන්නේ? එක එක්කෙනා ලග්න බල බල අපිට දේවල් කරගෙන ඉන්න බෑනේ. වාස්තුකේ ඉන්න බෑනේ. පොදුවෙන් ගෙවක් හදනකොට වාස්තියෝගල නිවසක් හදාගත්තට පැසුව දරුවන්ගේ සතුටින් ඉන්නේ. එච්චරයි. තියෙන රස. ඒසම මේවා හරියට කරගත්තොත් ගොඩම තමයි ජීවිතේ. අපි සාමිතුමන විශේෂයෙන් දැන් අර විවාහය, දරු සම්පත් පිළිබඳව කතා කරනවා වගේම මේ කන්‍යා ලග්න හිමියන් පිළිබඳව වඩාත් අවධානය යොමු කරන නිසා අධ්‍යාපනයේ පැත්තෙන් කිසිම ආකාරයක රැකිරක්ෂා පැත්තේ කන්‍යා ලග්න හිමියන්ගේ තත්ත්වය කොහොමද? ඔය ඇත්තටම හොඳ ප්‍රශ්නයක් මතු කරේ. ගොඩක් උදවිය දරුවන්ගේ අධ්‍යාපන ගැන ගොඩක් හිතනවානේ. හරි අධ්‍යාපන ස්ථානාධිපති කවුද කියන එක දැන් බලන්න. අධ්‍යාපන ස්ථාන කන්‍යා ලග්න දෙවෙනි ස්ථානාධිපති සිකුරු. කන්‍යා ලග්නයට. කන්‍යා ලග්න. මේ සිකුරු කියලා පාපාතිපතිගේ නැගදී ගුරුගේ නැගදී හිටියා නම් යාගේ අධ්‍යාපනය ඉවරයි. අපි ඒ සිකුරු කෙනෙක් ග්‍රහත්මා මං කිව්ව 100 නැකත හුජගෙනකද හිටියා නම් මේ අධ්‍යාපන විශ්වවිද්‍යාලයට එහත් යන්න පුළුවන්. විශ්වවිද්‍යාලගෙන හොඳ උපාධිය ලබාගෙන දරුවගේ ජීවිත සතුටෙන් කාලය ගත කරලා සරලෙන් කියනවනේ මේක අපි හොයන්න ඕනේ. ඔව්. දැන් සමිතිමිනේ අපිට මේ දුරකථන මාර්ගය හරහා අප ප්‍රශ්නයක් බොහෝ දෙනා තුළ මතයක් තියනවලු මේ 3 කියන ඉලක්ක මේ තරම් සුබ නැහැ. ඒ නිසා ලිප් 3ක් තියෙනවා නම් ඒක හොඳ නැහැ. නැත්නම් අල්මාරියක දොරවල් 3ක් තියෙනවා නම් මේක හොඳ නැහැ. දැන් අපි කතා කරා උල්හව් 3ක් තියෙනවා නම් හොඳ නැහැ. ඒකට මේ කෙනෙකුට ගලප ගන්න පුළුවන් මේ මේකත් එහෙමද කියලා. එන්නේ මේ ප්‍රශ්නේ තමයි විමසලා තියෙන්නේ. නෑ ඇත්ත වශයෙන් පුතේ මේ වගේ ප්‍රශ්න ගොඩක් එනවා. නමුත් 3 කිනකොට ඒම හොඳ නැති වෙන්න බෑ. මං කියනවා ගෙදරට උළුවස්ස 3ක් හොඳ නැහැ. ඒක වෙන කැටගරි එකේ මං කියන්නේ වෙන ත්‍රාසකෙන් ඒක කියන්නේ. දැන් උදාහරණයක් එමුකෝ මහණුන් ඉන්න 3 දෙනෙක් දුර්ගා ලක්ෂ්මී සරස්වති. දෙවියන් ඉන්න 3 බ්‍රහ්මා විෂ්ණු ශිව. තවත් මම දන්න තරම නමක් කීම නෙළුම් මල. නෙළුම් අකුරු කීයද? 3යි. මම දන්නේ සිංහලට ඇවේ. ඒක දෙවරුන් කියනවා තාමරයි කියලා. 3. ඒ සතුරු නේද? 3 තියෙන නම තියෙන ගොඩක් නම් බලන්න ප්‍රසිද්ධයි. මොනවාද ප්‍රසිද්ධයි? අද නිකන් 100ට ගන්නකො 100 අකුරු කීයද? මම දන්නේ නැහැ. සියත ඔව් දන්නවනේ බලන්න සාමිතුමා දන්නේ අක්ෂර පුතේ අක්ෂර බලන්න ඔය ඒ වගේ තමයි නම් අකුරු 3ක් තියෙන නම සුභයි කියන එක මින් අපට සඳහන් වෙනවානේ එහෙනම් කොහොමද පුතේ ලිප 3ක් කියලා ගෙදරට මේ අසුබ වෙන්නේ ලිප 3ක් අසුබ වෙන කතාවනේ උතන තියෙන්නේ ලිප තියෙන්න ඕනේ තැන හොඳ තැනද ගිනි කොන දිශාවේ නැගෙනහිර පැත්ත බලාගෙන උයන්න ඕනේ ඒ ලිප් දෙකක් තිබුණත් එකයි ලිප් එකක් තිබුණත් එකයි ලිප් හතරක් තිබුණත් එකයි නැත්නම් ලොකු පෝර්ණක් තිබුණත් එකයි අපි තියෙන්න ඕනේ තැන තියෙන්න ඕනේ හොඳයි ශාන්ති අපි තව දුරකථනයක් ගමු දුරකථන කෙනෙක් ඉන්න අපිට කතා කරන්න කුමාරි හාමි මහත්මිය හලෝ අයබෝවන් සුබ දැසනක ඔබේ ප්‍රශ්නේ ඉක්මනින් පැහැදිලිව සඳහන් කරන්න ඔව් සාන්තුනේ මේ අපේ ගෙදර දිග 27 මාරයි බලන්න 37 මාරයි එනේ බලන 37 වල දිගේ 22 මාරයි හරි ඕනතර තිබුණාද අසුද දැනගන්නුනේ අපේ ගෙදරට ඇත්තටම ඊසාන වැදුනමයි උස්සේ ඔව් පුතේ මේකයි ඔයාගේ ප්‍රශ්න මට මතු වුණා මේ දිග පළල ඔය යන්න එපා ඔය පාද බෙදීමට යන්න එපා මම කියන්නේ ඔය ඊසාන දිහා කුෂ්‍ය හරන් දාන පංචබූත බලයේ ගෙදරට ගන්න. පංචබූත බලයේ ගෙදරට ගන්නට දිගපළල අපට උවමනාවක් නැහැ. කරුණා කරලා මං කියන්නේ මෙන්න මේ පැත්තට යන්න මා පුතේ. අපි පංචබූත මිත්‍යාවට යන්න එපා. මං කියන්නේ වාස්තු කියන්නේ පංචබූත බලය විතරයි. මං කියන්නේ මේ වාස්තු වල මේ උළුවස අර උළුවසර පේනවා. මේ දිගපළල මෙච්චරයි කියන එක උවමනාවක් නැහැ. ඒක තියෙනවා. ඒකත් වෙනත් අර බත් ටිකක් අපි කනකොට පුතේ පරිප්පු හොද්දයි මාළු හොද්දයි. මම නම් මාළු කන්නේ නැහැ. මාළු හොද්දයි මැල්ලුම් ටිකක් උදිනකොට මැල්ලුමක් වගේ තමයි මේ කියන ක්‍රියාව. ඒ නිසා මේක හරියට දුමුණා කියලා ගෙදර වාස්තු යෝගේනේ නැහැ. දිගපළල වාස්තු යෝගේ ගන්න බෑ. මං කියන්නේ පංචබූත බලය කුස්සියට ගෙනියන්න, ගිනිකොණට ගෙනියන්න කුස්සිය. ඔය දන්නවා ඊසානේ තියෙනවා නම් දැන් අය කියවනේ මුල්තැන්ගේ ඊසානේ තියෙන එක ලෙකට පංචබූත බලවේගය කොහොමද ගන්න බෑ වාතානේ පුතේ පංචබූත බල ඊසානේ අපිට ලැබෙන්නේ පංචබූත බල ශක්තිය ඊසානේ දෙවියන්ගේ ආශිර්වාද ලැබෙන්නේ ඊසානේ සතුට ලැබෙන්නේ ආනමයාගෙන් ඉන්නවද කියලා සතුට නෑ ප්‍රශ්න අනිවාර්යෙන් තිබේ මේ දරුවා විතරක් මේ මේ ලංකාවේ ඉන්න සියලුම ද ලංකාවේ ලෝක ඕන තැනක බාධාකට ප්‍රශ්න වලට මූණ දෙනවමයි ඒ නිසා ඊසාන දිශානේ මේ ගින්දර තියෙන්න ඕනේ ගිනිකොන දිශාවේ මේකනේ පුතේ ඍෂිවරේ දිශාගෙන හරියට හඳුනා ගන්න තියෙන්නේ ඇත්තවසම ආඩම්බරෙන් කියනවා මේ වාස්තු ගැන මම කියනකොට දිසා හඳුනා දුන්නේ මම තමයි නැත්නම් මිනිස්සු දිසා හඳුනා ගන්න නැත්තොත් ඔහි හිටියේ නිසා උතුර දකුණ නැගෙනහිර බටහිර කියලා දිසා හතරක් තියෙනවා ඒ දිසා හතර උපාදිසා හතර ගිනිකොන සහ ඊසාන දිසා ගිනිකොන දිසාව නිරිත දිසා සහ වයඹ දිසා කියලා දිසා හතරක් තියෙනවා මේ දිසා හතර බ්‍රහ්ම ස්ථාන කියලා එකක් තියෙනවා ඒක තමයි 9වෙනි දිසානේ ග්‍රහ 9ට දිසා 9ක් තියෙනවා දැන් ජ්‍යොතිෂයට දසාව වගේම වාස්තු වලට දිශාව ඉතාම වැදගත් වෙනවා. දැන් මට මතක විදියට උතුරු දිශාවට ඉතාම හොඳින් මේ ආලෝකය ගන්න නේද? ජලයේ වැටෙන්නේ ඒක පුළුවන් අපි හදිස්සිය හරි මායිම් බිත්තියක් තියෙනවා නම් අඩුම තරමේ විවෘත කිරීමක් හරි කරලා තියන්න. මම දන්න තරමට උතුරු දිශා නැගෙන දිශා මායිම් වෙච්ච ගෙවල් සතුටින් ඉඳලා නැහැ, ඉන්නෙත් නැහැ. හිටියොත් මම මේ වාසුවත් අල්ලලා දාන්න. සමිත් හොඳයි. දැන් සාමිතුමා සතහන් කරා එහෙම අවස්ථාවක යම් කිසි විදිහ වෙනසක් කරන්න පුළුවන් කියලා කියන්නේ මේක සම්පූර්ණ අයින් කරන්න නෙමෙයි. අඩුම තරමේ ආලෝකය ලැබෙන නේද? ජලය වැටෙන්න පුළුවන් විදිහට අපි මාර්ගයක් හරි හදාගන්න. ඔව් ඔව්. හැබැයි ඉතින් තවත් එකක් මම කියන්නට ඕනේ. මමත් ඉතින් පොඩ අත්දැකීම් වල නිපුති මේවා කියා දෙන්නේ. ඒ එතනින් මට දැන් මම දන්න තරමට නැගෙනහිර හෝ උතුර දිශා ඉඩ ප්‍රමාණය තිබෙන්න ඕනේ යන්න එන්න. ඒ කියන්නේ උඩ තට්ටු හෝ නැගෙනහිර හෝ උතුර දිශාවට බැල්කනියක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. යන්න එන්න. ඒක බැල්කනි නැත ඒකත් බ්ලයින්ඩ්. කොච්චර ජනල් තිබ්බට වැඩක් නෑ ඒක බ්ලයින්ඩ්. ද උඩින් වතුර ජලෝකප ගත පංචබුද බලය ගන්න පුළුවන්. නමුත් යම්කිසි දෝෂයකට එතනත් අපි මූලික ශීර්ෂයක වාසුව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකත් බ්ලයින්ඩ් වෙනවා කියන එක මතේ තමයි ඉන්නේ. උතර සහ නැගෙනහිර දිශා උඩ තට්ටුවක් න අනිවාර්ය අඩි 3ක බැල්කනි එකක් දාන්න ඕනේ කියලා තමයි වාස්තුවේ කියන්නේ. හොඳයි. අද දවසේදී අපි බොහෝ සාර්ථක කතා බහක් ඔබට තිළින කරා කියලා විශ්වාස කරනවා. කන්‍යා ලග්නය සම්බන්ධයෙන් කොහොමද ඔබේ විවාහයට සහකරුවා හෝ සහකරිය තෝරාගන්නේ කියන කාරණා වාස්තු විද්‍යාවත් එක්කම එකතු කරගෙන කතා කරේ. සමිතුමනි මම හිතන්නේ අද දවසේදී විශාල දුරකට යම් තුන් ප්‍රමාණයක් ලැබුණා. එයින් වාස්තු විද්‍යානුකූල ප්‍රශ්න ඉදිරිපත් කරපු පිරිස විතරයි අපි සජීවීව වැඩසටහනට සම්බන්ධ කරගත්තේ. නමුත් බොහෝ දුරකට නැමතුම් ලැබුණේ තමන්ගේ ජන්මපත්‍ර පරීක්ෂා කරගන්න. අපි ඒ සාමිතුමාට ඒ කාරණා ඉදිරිපත් කරන්නම් කියන කාරණය මගේ අධ්‍යක්ෂකතුමිය සඳහන් කරලා තිබුණා. ඉතින් ඉදිරියේදී මේ පිළිබඳව අපිට සලකා බලන්න පුළුවන් වේවිද කියලා අපි සාමිතුමාගෙම තමයි මම ප්‍රශ්න වෙලා යනකොට මම හොඳට දන්නවා ජන්මපත්‍රය කියන්නේ එක්කෙනේ කේන්ද්‍ර බලන එකනේ. වාස්තු කියන්නේ මුළු පවුලම බලන එක. නිසා වාස්තු වලම අපි ඉන්නම ඉදිරියට කරන්නේ. හොඳයි සාමිතුමා මුණගැහෙන කතාව වහ කරන්න ඔබට අවස්ථාව තියෙනවා. ප්‍රධාන කාර්යාලයේ දුරකථන අංකය 0112 872 769 එහෙමත් නැත්නම් 0114 320 224. කොළඹදී ඔබට මේ දුරකථන අංකයට කතා කරලා සාමිතුමා මුණගැහෙන කාලය වේලාවෙන් කරගන්න පුළුවන්. දඹුල්ල කාර්යාලයට කතා කරනවා නම් කතා කරන්න මෙන්න මේ දුරකථන අංකය 0664 935 757. එහෙමත් නැත්නම් 0664 935 758. මාතර කාර්යාලයේ දුරකථන අංකය 0414 933 27. එහෙමත් නැත්නම් 0414 933 28 කියන දුරකථන අංකයට කතා කරන්න. ස්තුතියි සාමිතුමනි අද දවසේදී අපි වාස්තු නැකත ඉක්මනින් ඔබට මතක් කරන්නම් 2018 ජූලි මාසයේ 27 වෙනි සිකුරාදා 7:48 සිට 8:24 දක්වා નિયમિત වේලාව 8:06ට අතිවාරම් කැපීම සඳහා ඒ දින උදෑසන 6:04 සිට 7:04 දක්වා ඔබට යොදා ගන්න පුළුවන්. අද අපි සියලු දේ යහපත් ආකාරයෙන් කතා කරා. ස්තුතියි සාමිතුමනි. යහපතක් ප්‍රාර්ථනා කරන අපි ලබන සතියේදීත් මුණ ගැහිලා අනිකුත් ලග්න සම්බන්ධයෙන් ඔබට අවශ්‍ය නිවැරදි දැනුම වාස්තු විද්‍යාවෙන් සහ ජ්‍යොතිෂයෙන් ලබා දෙන සූදානම්. ඔව්. එමනම් අපි සමිතුමාට සමදෙනවා. අයවා දරුවනේ. හොඳයි. අපි සූදානම් කෙටි විරාමයක් ගන්න. හැබැයි මේ විරාමය අපි ආරාධනා කරන ඔබට මයි මීටිල් නාට්‍යයත් ෆෙන්සිය ගෙදර ටෙල් නාට්‍යයත් නරඹන්න. ඊට පස්සේ අපි පෙරවරු 10ට මනසේ තිබෙන ව්‍යාකූල තත්ත්වයන් මනෝවිද්‍යාත්මකව කොහොමද තේරුම් ගන්න කියන කාරණා හැමදාමම බදාලා අපි ඔබ කතා කරනවා. අපි මේ පිළිබඳව අවධානය යොමු කරමින් සුවාරණ විශේෂාංගයෙන් නැවත අපි පියුමිල දෙවෙනි පැය පෙරවරු 10ට ඔබ මුණ ගැහිමි බලාපොරොත්තු වෙන සමග. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.